තරග තුනකින් යුතු පාකිස්තාන එංගලන්ත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේදී තමාගේ මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන පාකිස්තාන දගපන්දු යවන ක්‍රීඩක අබ්රාර් අහමඩ් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුළු හතම දවා ගනිමින් දුර්ලභ දක්ෂතාවයක් අද ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දුවාර 51යි පන්දු 4ක් තුලදී සියලු දෙනා දෙවි ලබාගත්තේ ලකුණු 281ක් පමණයි. එංගලන්ත පිතිකරුවන් අද තරගයේදීද පසුගිය ටෙස්ට් තරගයෙන් වේගෙන් පන්දුවට පහර දීමට උත්සාහ කරන ආකාරය පැහැදිලි ලෙසම දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ එම සැලැස්මට ඉතා හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට පාකිස්තාන කණ්ඩායම නවක දඟපන්දු යවන්නකු වන අබ්රාර් අහමඩ් අද කැඳවා තිබුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුළු හතම ලකුණු 231ක් තුලදී යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අබ්රාර් අහමඩ් සමත්ුනේ බොහෝ දෙනා මවිත කරමින්. මෙහිදී නසීර් හුසෙයින් විසින් අබ්රාර් අහමඩ්ගේ පන්දු යැවීම අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීමට සමකලේ මෙලෙසින්. අබ්රාර් අහමඩ් පන්දු යවන විලාසය අජන්ත මෙන්ඩිස් හා සමානයි. ඔහුට තියුණු ගුග්ලි පන්දුවක් තියෙනවා. යනුවෙන් ඔහු සදහන් කළා. එංගලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ඕ බෙන් ඩකට් පන්දු 49කදී ලකුණු 63යි 4 පාර 9ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ඔලිපෝ පන්දු 61කදී ලකුණු 60යි බෙන් ස්ටොක් ලකුණු 30යි විල් ඩැක්ස් ලකුණු 31යි මාක් වුඩ් ලකුණු 36යි විශිෂ්ට පන්දු ඒමක නිරත වූ අබ්රාර් අහමඩ් පන්දු වාර 22ක් තුලදී ලකුණු 114කට කඩුළු 7ක් දවා ගැනීමට සමත් වුණා. මහමුත් කඩුළු 3යි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පළමු දිනේ නිමවන විට කඩුළු 2ක් පමණ දැවී ලකුණු 107ක් ලබා ගැනීමට සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.